ආයුබෝවන් ඕගොල්ලෝ හැමෝටම මම අදත් ලැම්බර්ට් ෆැමිලි කිචන් එකෙන් ඕගොල්ලන්ට රසවත් රෙසිපි එකක් අරන් ආවා. ඉතින් ඕගොල්ලෝ තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මට කමෙන්ට් කරන්න. ඉතින් මම අද හදන්න යන්නේ හුරුල්ලෝ මාළු මිරිසට විශේෂ රසකට විශේෂ විදිහකට. අපි බලමු මොනවද ඕන කරන්න කියලා. මුලින්ම අපිට ඕන කරනවා හුරුල්ලෝ මාළු. මම මෙතන හුරුල්ලෝ ග්‍රෑම් 200ක් වගේ කහ අත ගාලා මේ තියෙන්නේ. අපිට ඕන කරනවා මිරිස් කුඩු මේසේ හැඳි 3ක්, ඒ වගේම ලුණු රස අණු එකතු කරගන්න, ඒ වගේම ගම්බිරිස් කුඩු මේසේ හැඳි 2ක්, මේ තියෙන්නේ පැයක් විතර පොඟව ගත්තු ගොරක කෑලි 4ක් විතර, ඒ වගේම රම්පේ කරපිංචා, කුරුදු පොතු, එනසාල ඇට අපි අරගෙන තියෙනවා 7ක් විතර, ඒ වගේම සුදු ලුණු බික් 6ක් විතර අරන් තියෙනවා. සාමාන්‍යයෙන් අපි මාළු හදන ප්‍රමාණයට වඩා වැඩිපුර මේ දේවල් ගද්දි ගන්න. ඊට පස්සේ අපි මේ ඔක්කොම මේ විදිහට, ඒ කියන්නේ සුදු ලුණු, කරපිංචා, එනසාල්, කුරුදු පොතු, ගොරක මේ ඔක්කොම එකට දාලා අපි මේක කොටා ගන්න ඕනේ, නැතිනම් අඹර ගන්න. ඊට පස්සේ මේ විදිහට අඹරගත්තු මිශ්‍රණයට අපි එකතු කරගන්නවා ගම්බිරිස් කුඩු මේසේ හැඳි 2, ඒ වගේම මිරිස් කුඩු මේසේ හැඳි 3/2ක් විතර, රස අණු ලුණු. මේ විදිහට එකතු කරගෙන මේක හොඳින් කලවම් කරගන්න. මේ විදිහට හොඳින් කලවම් කරගත්තට පස්සේ අපි මේක මාළු එකට එකතු කරගෙන මාළු එකේ හැම තැනම ගෑවෙන විදිහට හොඳට අතගා ගන්න. මේ විදිහට ඒක අතගාගෙන අපි මේ විදිහට තියලා අපි මේ විදිහට වළඳක් ලිපේ තියාගෙන වළඳ රත් වෙනකොට අපි එකට පොල් තෙල් මේසේ හැඳි 3ක් වගේ එකතු කරගන්නවා. තෙල් රත් වෙනකොට කරපිංචා එකතු කරගන්න. කරපිංච මේ වගේ හොඳින් බැදෙනකොට අපි මේකට ඉතුරු කරගත්තු මිරිස් කුඩු මේසේ හැඳ එකතු කරගන්නවා. අපි මිරිස් කුඩු මෙහෙම එකතු කරගන්නේ මාළු එකට ලස්සන පාටක් ගන්න. මේක ගොඩාක් කළු වෙනකම් බැද ගන්න එපා. මේ වගේ දුඹුරු පාටක් එනකොට මාළු ටික එකතු කරන්න. මාළු ටික එකතු කරගත්තට පස්සේ අපි මේක විනාඩි 10ක් විතර වහලා තියාගන්න ඕනේ තෙලින් තැම්බෙන්න. මේ විදිහට දැන් මේ විනාඩි 10කට පස්සේ මාළු එක හොඳින් තෙලින් තැම්බිලා තියෙන්නේ. දැන් අපි මේක කැඩෙන්නේ නැති වෙන්න හිමීට අනිත් පැත්ත හරව ගන්න ඕනේ. මේ විදිහට මාළු ටික මේ විදිහට අනිත් පැත්තට හරව ගත්තට පස්සේ අපි මේකට වතුර එකතු කර ගන්නවා. වතුර එකතු කරගත්තී මාළු වැහෙන ගානට වගේ එකතු කර ගන්න, ගොඩක් එකතු කරගන්න එපා. ඊට පස්සේ අපි මෙහෙම වතුර එකතු කරගෙන ඉවර වෙලා විනාඩි 20ක් විතර වහලා මේක උයා ගන්න ඕනේ. ඉතින් මේ විනාඩි 10කට විතර පස්සේ ඉතින් මේ අපි මේක විනාඩි 20 ඇතුළත සැරින් සැරේ ඇරලා බලන්න ඕනේ. අපිට ඉතින් මේක කූරු ගන්න බෑ කැඩි කැඩෙන හින්දා. ඒකින්ද මේ විදියට වළඳ පිටින් මේ විදියට හොල්ලලා තියන්න. දැන් මේ විනාඩි 20කට පස්සේ දැන් මේකේ බොරේ හිටින්න හොඳට මාළු එක ඉදිලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ වෙලාවේදී ලිපෙන් බා ගන්නවා. මං හුරුළු මාළු එක හදාගෙන ඉවරයි. ඉතින් හරිම ලේසි හදාගන්න. ඒ වගේම මේක හරිම රසයි. ඉතින් ඔගොල්ලොත් හදලා බලන්න. නැවතත් මේ වගේ රසවත් රෙසිපි එකකින් හම්බ වෙමු.